හොඳයි මේක නැත්තම් පින්තූරයක් අඳිනවා. දැන් අධිවේගී මාර්ගයක් ටිකක් ලොකුයිනේ නේද? පාලල වැඩි. මේ වගේ පළල මාර්ගයක් නේද මෙහි ඉඳලා එන වාහන වලට එන්න වෙනම තීරුවක් තියෙනවා මේ පැත්ත ඉඳලා යන වාහන වලට යන්න වෙනම තීරුවක් තියෙනවා තීරු දෙකක් තියෙනවා නේද මේ තීරු දෙකට බෙදලා තියෙනවා මේ විදිහට දෙකට බෙදලා තියෙනවා තමයි දැන් එතරම් තීරු දෙකක් තියෙනවා එක තීරුවක තීරු දෙකක් තියෙනවා නේද ඔ දැන් සෙමෙන් යන වාහන දකුණු පස තීරුව ओके अंदर गाने दो सर ओ मैं क्या अंदर कर අධිවේගී මාර්ගයේ ගමන් කරලා තියෙනවද ඔයාලා? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ආ හොඳයි. ඔව් සර්. හරි මෙතනට පුතේ තව තියෙනවා හතරක් විතර ඔයාලට ලියන්න තියෙනවා ඔයාලට හිතලා ලියන්නත් පුළුවන් ඔයාලා නිතරින් දන්නවනේ නේද මාර්ග නීති එතකොට ඒ හතර ලියන්න තව අංක හතරක් දාලා කියන්න 4 5 6 7 4 5 6 7 දාන්න එකකට රූල් තුනක් විතර යාවි නේද ඒක මම WhatsApp එකට දාන්නම් හොඳයි තව අංක හතරක් තියන්න හොඳේ තුනක් මම දාන්නම් ඔයාලා තව දෙකක් හොයලා ලියන්න ඕන තව එකක් තමන් හොයාගෙන ලියන්න හොඳේ රයිට් ඔන්න මම දැන් දාලා තියෙන්නේ හරි දැන් ලියා ගන්න ඕනද සර් ඕ නෑ දැන්ම නෙවෙයි පන්ති ඉවරලා ඉරුණාට පස්සේ ලියන්න රයිට් අපි දැන් නීති රීති ගැන ඔයාලට ලොකු දැනුමක් තියෙන්න ඕන මේ පාඩමේදී හොඳේ දැන් අපි චිත්‍ර ටිකකුත් ඇඳලා තියෙන්නේ ඔයාලා ඒක දන්නවා නේද එතකොට මේ ඒ චිත්‍රවලිනුත් මාර්ග නීති ගැන තමයි ඒ ටිකේනුත් තියෙන්නේ නේද ඒකත් ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ එතකොට අපි මේ පහුගිය පන්ති මේ 3 සහ 4 පන්තිවලදී මේ පාඩමේදී
ගොඩක් දේවල් ඔයාලා ඉගෙනගෙන තියෙනවා මාර්ග නීති නේ. ඉතින් ඒ වගේවා ගොඩක් ඉගෙනගෙන තියෙන්නේ. අපි කීපයක් බලමු. ඒ වගේ මාර්ග නීති කීපයක් පින්තූර වලින් අපි බලමු. හරි. ඔව් මේ මේක ඔයාලා දන්න එකක් නේද? සුදු ඉරි. පාරමාර්ග සඳහා සුදු ඉරි පමණක් භාවිත ඉරි. පාදික මන් තීරුව. දැන් පුතේ මෙතන ඔයාලට පේනවනේ මේ කඩ ඉරක් තියෙනවා. දැන් අර පාරේ ටිකක් ඈත බලන්න කඩ ඉරක් තියෙනවා පේනවා. ඊට පස්සේ තියෙනව නේද මේ නිකන් නිකන් ඇදේට ගිහිපු ඉරි ටිකක් නේද? ඒ ටික තියෙන්නේ සිසක් ක්‍රමයට. ඒ ටික තියෙන්නේ රියදුරන්ට. රියදුරන්ට තමයි ඒ තියෙන්නේ. වාහනය ඒ හරියේදී නතර කර ගන්න ඕනේ නේද? ඒ තීරුව හරියේදී නතර කර ගන්න ඕනේ. ඒ වගේම ඔය පදික මන් තීරුවේදී වාහන හරවන්න බෑ, ඉස්සර කරන්න බෑ නේද? දැන් ඉස්සර කරගෙන යන්න බෑ. मोन वगे मेवनी लाछन मे मे संज्ञा नगर वाल अधिक मंत्र इसमें तीय गमन कर පටංගන් මේ ගමන් කිරීමට සූදානම් වුණාට කමක් නැහැ. ඔය ගමන් කරන්න එපා. මේකත් මේ කරන වැරද්දක්. රේල් පාර හරහා ගමන් කිරීම නේද? කරන ලොකු වැරද්දක් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. රේල් පාර හරහා මේ වගේ ගේට්ටුවක් තිබුණොත් එතනින් රිංගල යනවද අපි? නෑ. ඔව්. නෑ. ඔව්. मंत्री නේද? එකක්ද ලොකු පාසල් යනකොට එහෙම ඔයාලා එනකොට යනකොට මේ විදිහට රංචු විදිහට ගමන් කරනවා. එකක් අනුතුවා. මේ වාහනවල සිග්නල් නේද? අපි කියන්නේ සිග්නල් කියලා. ඒවත් නිවැරදිව භාවිත කරන්න ඕන සිග්නල්. වම් පසට හරවනකොට වම් පස සංඥා ලාම්පුව දල්වන්න ඕන. දකුණු පසට හරවනකොට දකුණු පස සංඥා ලාම්පුව දල්වන්න ඕන. නේද? ඉතින් ඒව තියෙනවා. රාත්‍රී වුණාට පස්සේ අඳුර වැටෙනකොට පාක් ලයිට් දල්වන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රධාන විදුලි ලාම්පු දල්වාගෙන යන්න ඕනේ නේද? ගොඩක් වැසි වෙලාවක විදුලි ලාම්පු දල්වාගෙන යන්න ඕනේ. ඒ වගේම පොලිස් නිලධාරීන්ගේ සංඥා තියෙනවා නේද? ඒවටත් අපි අවනත වෙන්න ඕනේ. ඒවත් ඔයාලා දන්න ඕනේ. නලා ශබ්ද කිරීම තහනම් කියලා බෝඩ් එකක් තිබුණොත් ඔය තියෙන පැත්තෙන් පාරේ දකින්න ලැබෙනවනේ. අධිකරණයක් ඉදිරි පිට, එහෙම නැත්නම් පැස්සීම් ශාලාව ඉදිරි පිට නේද? ඒ වගේ බෝඩ් එකක් දකින්න ලැබෙනවා. එහෙම වුණොත් අපි නලා ශබ්ද කරන්නේ නැහැ නේද? ඒක තහනම් රතු පාට ඉරකින් කපලා තියෙනවනම් ඒක කරන්න එපා නේද? පාලනය කරලා තියෙන්නේ.
එපා කියලා කියන්නේ රතු පාට ඉරකින් කපලා තියෙනවා. right ඒ කියන්නේ අපි අර තුන වසරේදී ගණන් ගනිපුවා මේ දේවාල දන්නවා මේ ගමන් කරන වාහන right හොඳයි පාරවල් ටික ඒවාල පින්තූර දැකලා තියෙන්නේ හොඳයි පුතේ එහෙනම් මාර්ගයක දක්නට ලැබෙන විවිධ සංඥා නේද ඔයාලා අර ඇඳලා තියෙන පින්තූරයක් මම දාලා ඇති WhatsApp එකට රතු පාට කහ පාට කොළ පාට සංඥා ලාම්පු නේද ආලෝක සංඥා කුරුණක් කියලා අපි කියන ආලෝක සංඥා කුරුණ ඒ තියෙන වර්ණ නේද පිළිබඳ ඔයාලා දැන් හොඳට දන්නවා රතු පාට දැල්ුණොත් වාහනේ නතර කරා නේද කහ පාට කියන්නේ රතේ ගමන් කිරීමට සූදානම් කරන්නේ මම ඒක WhatsApp එකට දාලා කියන්නම් හොඳේ